සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත්පත් කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වෙන මම නිමේෂ චමත් සංකල්ප. මම නිශාන්ති දිලෘක්ෂි. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ඖෂධ මිලදී ගැනීමේ සිදුවන දූෂණ සෞඛ්‍යට ගැටලුවක් බව ජනපති පවසයි. සියුන් දේවස්ථානයේදී අගමැති ලබා දුන් පොරොන්දුව නත්තරට පෙර මේ ගොඩනැගිල්ල අවසන් කරන්නට අපි බලාපොරොත්තු වෙමු. වෛද්‍ය සාෆි ගැන වැඩබලන පොලිස්පති CIDෙන් වාර්තාවක් ඉල්ලයි. එජාප ජනපති අපේක්ෂකයා අගෝස්තු මුලදී කරලියට. G20 අතර ඇමරිකා චීන නායක හමුවා. දේශීය ප්‍රවෘත්ති කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි ශිහබ්දීන් මහතා සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවල වාර්තාවක් ලබා දෙන ලෙස වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා. ඒ අදාළ විමර්ශන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලී රතන ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුවයි. කුරුණෑගල රෝහලේ වෛද්‍ය ශාෆි සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන ක්‍රියාකාරව සිදු නොවන බවට පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් විසින් ඊයේ දින වැඩ බලන පොලිස්පතිතුමා වෙත ලිඛිත පැමිණිල්ල බාර දීමට කටයුතු කරලා තිබුණා. ඒ අනුව ඒ පැමිණිල්ලේ කරුණු සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පතිතුමා විසින් අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාගෙන් වාර්තාවක් එවන ලෙසට දන්වා සිටියා. ඒ වාර්තාවේ කරුණු මත ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව තිබෙනවා. කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි ශිහබ්දීන් සම්බන්ධයෙන් වන චෝදනා කිසිවක් මෙතෙක් කළ පරීක්ෂණ වලින් අනාවරණය නොවු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට පසුගියදා දැනුම් දුන්නා. පිටු 210 කින් යුතු වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට බහර දුන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ. පසුව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අතුරුලිය රතන හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෛද්‍යවරයා සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ නිසි ලෙස සිදු නොකරන බවට චෝදනා එල්ල කළා. පරීක්ෂණ සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහාය පවා ලබා ගැනීමට කටයුතු කරන බවයි රතන හිමියන් මෙහිදී සඳහන් කළේ. මේ අතර අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ් රහ්මාන් මහතා රතන හිමියන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කර සිටියා. ස්වාමින්වහන්සේ කියනවා CID එක ශාෆිගේ පැත්ත අරන් කියලා කියනවා. එතකොට ස්වාමින්වහන්සේ මේ මහපාරේ ඉඳගෙන මේ ආරක්ෂක අංශවලට මේ කරන බරපතල චෝදනාව මම මතක් කරන්න ඕනේ. මේක ආපහු කැරකිලා අපිටම එනවා. ද්‍රවිඩ ඩයස්පෝරාව විශාල උද්ඝෝෂණයක් කරනවා මේ රටේ ආරක්ෂක අංශවලට විරුද්ධව. එතකොට ඔවුන් කියනවා යුද්ධය අවසාන කාලයේදී ජනඝාතනයක් වුණයි කියලා ආරක්ෂක අංශවල. එතකොට අපි කියනවා එහෙම වුණේ නැහැයි කියලා. එතකොට දැන් අපිට පිළිගන්න වෙනවා එහෙමනම් ඩයස්පෝරා එක කියන දේත් හරියි කියලා. එතකොට අද මේ රටේ ආරක්ෂක අංශ අවමානයට ලක් කරන්නේ කවුද? කිසිදු වග විභාගයක් නොකර ස්වාමින්වහන්සේ මහපාරට ඇවිල්ලා මේ චෝදනා කර කිරීම තුළ ඒ ස්වාමින්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අපේ රටේ ආරක්ෂක අංශවලට තියෙන ගෞරවය වෙනසීමද? ඔය ජාත්‍යන්තර අධිකරණ වලට ගෙන යන්නද මේ 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 ස්වාමින්වහන්සේ මේ කෑ ගහන්නේ? එතකොට අපිට හිතනවා මේ රතන ස්වාමින්වහන්සේ මේ කරන්නේ මේ ද්‍රවිඩ ඩයස්පෝරා එකේ උමනාවක්ද කියලා. औषध हा उपकरण मिलदी सिधुन दूषण सौख्यशास्त्रे प्रबल गटरुवक्वपवतिन भव जनाधिपति मैत्रीपाल सिरसेन मेतेतुमा पवसनवा मणंपिटिये पेवति उत्सवयाकामतमेन जनाधिपतिमा मेम अदहस पलकला මනම්පිටිය ග්‍රාමීය ආයුර්වේද රෝහලේ දීර්ඝකාලීන අඩුපාඩුවක් පැවති නව වාට්ටු සංකීර්ණයක් ඉදිකර එය විවෘත කිරීම ඊයේ සිදු කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මෙම වාට්ටු සංකීර්ණය සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 165ක් ඇඳන් 28කින් සමන්විත වාට්ටු සංකීර්ණය බාහිර රෝගී ප්‍රතිකාර අංශයක් ඇතුළු සියලු පහසුකම් වලින් සමන්විත වෙනවා. සමර ඵලකය නිරාවරණය කර නව වාට්ටු සංකීර්ණය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. එහිදී උත්සව සභාවැමතු ජනාධිපතිතුමා සඳහන් කළේ ආයුර්වේද සහ දේශීය වෛද්‍ය ක්‍රමය ඉහළ වටිනාකමකින් සමන්විත බවයි.
ආයුර්වේද වෛද්‍යවරයා දූෂිතෙක් නොවේ. ඒ වගේම ආයුර්වේද රෝහල්ල දූෂණය කියන එක අහන්න තාම අඩුයි මගේ කනටන් එහෙම වැටලා නැහැ. බටහිර වෛද්‍ය ක්‍රමයේ ගත්තාම පිට රටින් ගේන ඖෂධවල තත්ත්වය ගත්තාම උසස් ප්‍රමිතිය ගුණාත්මකභාවය බාල ඖෂධ මේ විදිහට නොඑක ආකාරයෙන් බෙදෙනවා. ඖෂධ නිෂ්පාදනය කරන සමාගම්ම කියනවා අපේ ඖෂධ ශ්‍රේණි වශයෙන් තිබෙනවා එකම ඖෂධේ බටහිර වෛද්‍ය විද්‍යාවේ දූෂිත බව වැඩි වෛද්‍යවරු ඉතාමත් හොඳයි. ඒක ලංකාව විතරක් නෙවෙයි ලෝකේම රටවල්වල බටහිර ඖෂධවල පසුබිම දූෂිත පසුබිමක් තිබෙන. ලෝකේ තිබෙන ජාවාරම් කීපයක් තිබෙනවා. එකක් ආයුධ ජාවාරම, මත්ද්‍රව්‍ය ජාවාරම, බටහිර ඖෂධ ජාවාරම. ඒවත් ජාවාරම්. බටහිර වෛද්‍ය විද්‍යාවට අවශ්‍ය නව තාක්ෂණික උපකරණ ගන්න ගියාම හැම වෙලේම දූෂණය පිටිපස්සේ තිබෙනවා. අති විශාල ධනස්කන්ධයක් ආණ්ඩුවක් විදිහට වියදම් කරනවා. කිසිම වෙලාවක බටහිර ඖෂධ ගැනීමේදී තියෙන ප්‍රශ්න, නව අධි තාක්ෂණික උපකරණ ගැනීමේදී තිබෙන ප්‍රශ්න අපි ආයුර්වේදයේදී අහන්නේ නැහැ. ආයුර්වේදයේ දූෂණෙන් තොරයි පිරිසිදු බවක් තිබෙනවා. ඒකේ ගෞරවය විශේෂයෙන්ම වෛද්‍යවරුන්ටයි. මේ අතර ජීවනෝපාය මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ ජනතාවට ප්‍රතිලාභ බෙදා දීමක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එම ප්‍රතිලාභ ලබා දීම ක්‍රියාත්මක කෙරුණේ පිබිදෙම පොළොන්නරුව වැඩසටහන යටතේ. දහම් පාසල් සහ පෙර පාසල් සඳහා මේස පුටු ප්‍රදානය අඩුවාදෑම්ලාභී පවුල් වෙනුවෙන් ඉදි කෙරුණු නිවාස 63ක් නිවාසලාභීන් වෙත පවරා දීමද ජනාධිපතිතුමා අතින් සංකේතාත්මකව සිදු කෙරුණා. සංචාරක ආකර්ෂණයේ සහිත ස්ථානවල වෙළඳාමේ නිරත වෙළඳුන්ට ජංගම අලෙවි කුටි ලබා දීම බෝට්ටු සහ දීවර ආම්පන්න ප්‍රදානය කිරීමක්ද සිදු කෙරුණේ මීට අමතරවයි. පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් විනාශයටපත් මඩකලපුව සියුන් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු නත්තලට පෙර නිම කර නත්තල් දේමහිය පැවැත්වීමට අවකාශ සලසා දෙන බව අග්‍රාමාත්‍ය රණල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. මඩකලපුව සියොන් දේවස්ථානයේ වෙත අද පෙරවරුවේ පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරෙන ආකාරය පිළිබඳ සොයා බැලුවා. යුද හමුදාව සිදු කරන එම ප්‍රතිසංස්කරණ කඩිනමින් හා කාර්යක්ෂමව සිදු කිරීම සම්බන්ධයෙන් හමුදා නිලධාරීන් හා සෙබළුන්ට අග්‍රාමාත්‍යවරයා තම ප්‍රසාදය පළ කළා. පාස්කු දින ප්‍රහාරයට ලක්වුවන්ගේ ශාරීරික හා මානසික තත්වයන් සුවපත් කරලීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ අවධානය මෙහිදී යොමු වුණා. දේවස්ථාන පූජක රොෂාන් මහේෂ් මනෝෂන් දේවගතිතුමන් සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජය දක්වන සහයෝගය හා ලබා දෙන ශක්තිය පිළිබඳ තම කෘතඥතාව පළ කරන බවයි. මෙම කේදවාචකයේ සිදුව දිනේ සිට ඒ පිළිබඳ විමසා බලමින් සියලු දේ යථා තත්ත්වයට පත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබා දුන් නායකත්වය මුළුමහත් ප්‍රජාවගේම ගෞරවයට හේතු වී ඇති බවද දේවගතිතුමන් වැඩිදුරටත් පෙන්වා දුන්නා. මේ දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු ගැන සාකච්ඡා කරන්න නත්තලට පෙර මේ වැඩ කටයුත්ත කරන්න පුළුවන් කියලා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් දැනුම් දීලා තියෙනවා. නත්තලට පෙර මේ ගොඩනැගිල්ල අවසන් කරන්න අපි බලාපොරොත්තු. දේවස්ථානයට මේ පල්ලියට අයත් තුවාල වූ අය ගැන, ඒ පවුල් ගැන සොයා බලන්න මම පැමිණිය. අපේ ප්‍රියතුමා පූජකතුමා ඒ ගැනත් වාර්තාවක් දීලා තියෙනවා. දැනට ආණ්ඩුවෙන් ගිය යුතු වැඩ කොටස සිදු වෙලා තියෙනවා. දැනට පියතුමාට දැනුම් දුන්නා අපි අරගෙන තියෙන සම්පූර්ණ පියවර. දැනට මියගිය පුද්ගලයන් වෙනුවෙන් අපි රුපියල් මිලියනයක් හා තුවාල ලැබූ පුද්ගලයන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 5ක උපරිමයට වන්දි මුදල් වල පළවෙනි වටය ගෙවලා තිබෙනවා. මේ අනුව මියගිය පුද්ගලයන් 189 දෙනෙක් වෙනුවෙන් රුපියල් මිලියන 185ක වන්දි මුදලක් ගෙවා තියෙනවා. ඒ වෙනස පොඩ්ඩක් තියෙන්නේ සමහර අය විදේශිකයන් නිසා හඳුනාගෙන නැති අයත් ඉන්නවා. තුවාල ලැබූ පුද්ගලයන් 403 දෙනෙක් වෙනුවෙන් රුපියල් මිලියන 53කට අධික වන්දි මුදලක් අපි දැන් ගෙවලා තිබෙනවා. දැන් මේට අමතරව වන්දි ගෙවන්න උවමනා නම් ඒක ගෙවන්නත් අපි ලෑස්ති. ඒ පුද්ගලයා දිහා බලලා ඒ තීරණය ගන්න තියෙන්නේ. හානිපූර්ණ කාර්යාලයක ස්වාධීන කාර්යාලයකට බාර දීලා තියෙනවා. මීට වැඩිපුර වන්දි ගෙවිය යුතු කවුද කියලා හොයලා ඒ අයට ගෙවිය යුතු වන්දි ප්‍රමාණය අපිට දැනුම් දුන්නාම රජයෙන් ඒ මුදල් ගෙවන්න බලාපොරොත්තු වෙනවා. දැනට රෝහල් ගත වී සිටින්නන්ට විදේශ ප්‍රතිකාර උවමනා නම් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම් දෙනවා නම් ඒ පිළිබඳව අපි ක්‍රියා කරන්නට ලෑස්ති. පාස්කු ඉරිදා ප්‍රහාර හේතුවෙන් අසරණ භාවයට පත් දෙමව්පියෝ නැතුව ළමයි 33 දෙනෙක් රැක බලා ගැනීමට හවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට අපි බාර අරමුදලක් ආරම්භ කරන්න ඉන්නවා. හානියට පත් දේපළ වලටත් අපි දැන් වන්දි ගෙවන්න ක්‍රියා කරගෙන යනවා. පළමුවෙන්ම මේ පල්ලි 3 අලුතෙන් හදන්න අපි ක්‍රියා කරනවා.
ඉන්නනතුරුව මඩකලපුව කතෝලික හා ඇංග්ලිකන් දේවස්ථාන වෙත ගොස් එහි බාරකාර පියතුමන් හමු වේ සාකච්ඡා කිරීමටද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළා. එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න ලැබෙන අගෝස්තු මුලදී ජනතාවට දැන ගැනීමට සලස්වන බව නියෝජ්‍ය ජමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසනවා. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් හමු වේ කොළඹදී ඒ හෙලිකරන බවයි නියෝජ්‍ය ජමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ. හදවත් යාකිරණ රන්මාවත් බිංගිරිය වැඩසටහන ආරම්භ කෙරුණේ නියෝජ්‍ය ජමාත්‍ය නලින් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන්. තාවල්ල හබරවැව කැකුණවල හරහා ඇතුන්ගහ කොටුව මාර්ගය මේ යටතේ සංවර්ධනය කිරීම ආරම්භ කෙරුණා. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 244ක්. දැන් මේ දවස්වල එක එක අපේක්ෂකව ගැන කතා වෙනවා. අර පැත්තේ කට්ටිය කතා වෙනවා රාජපක්ෂලා ගැන. GR ද BR ද MR ද NR ද CR ද සේරම රාජපක්ෂගෙන් ඉවර වෙන්නේ. පවුල ඇතුලේ කජල් එක දැන් පටන් අරන් තියෙන්නේ. ආහරි වෙල්ගම් මහත්තයා කියනවා ගෝඨාභය එනවා නම් ඡන්ද දෙන්නවත් නැහැ. දේශපාලනය කරන්නෙත් නැහැ. වෙන කෙනෙකුට සහයෝගය දෙනවා. ඉතින් හොඳට මතක තියාගන්න අපිට ඔය මොක ආවත් අපිට ඉන්නවා හොඳම අපේක්ෂකයා. අවුරුදු 10ක් පාලනේ හිටපු මහින්ද රාජපක්ෂ මහත්තයා අපි පරාජය කරුවා. කවුරුවත් හිතුවේ නැහැ මහින්ද රාජපක්ෂ මහත්තයාව පරාජය කරන්න පුළුවන් කියලා. දැන් මේ දවස්වල බැනින බැනින හැටියට කවුරුවත් විශ්වාස කරන්නේ නැහැ එක්සත් ජාතිපක්ෂ ජනාධිපතිවරු පත් වෙයි කියලා. කවුරුවත් විශ්වාස කරන්නේ නැහැ එක්සත් ජාතිපක්ෂ ඊළඟ එළඹෙන ජනාධිපතිවරුනේ දිනයි කියලා. හැබැයි හොඳට මතක තියාගන්න ඒ කවුරුවත් විශ්වාස කරේ නැතත් අපිට දිනන්න පුළුවන් අපේක්ෂකයා ඉන්නේ එක්සත් ජාතිපක්ෂේ. අනේ අපේක්ෂකයා දාලා මේසෙත් ගේම ගහන්නේ එක්සත් ජාතිපක්ෂෙන් කියන එක හොඳට මතක තියාගන්න. ශ්‍රී ලංකාව තුළ යලිත් වරක් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව ලෝකපුරා විවිධ රටවල් මෙන්ම සංවිධානද සිය විරෝධය පළ කරනවා. නොවේ රජයට මිට විරෝධය දක්වමින් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. මරණීය දඬනේ යලි ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති තීරණයට නෝර්වේ රජය දැඩිසේ විරෝධය පළ කර තිබෙනවා. සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව යහපැවැත්ම හා මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම රජයේ යුතුකම බවයි නෝර්වේ රජය පෙන්වා දෙන්නේ. මරණීය දඬනේ යලි ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මෙවන විට ශ්‍රී ලංකාව තුළ විවිධ සාකච්ඡා ආරම්භ වී තිබෙනවා. එම ගැටලුව සම්බන්ධයෙන් තම රජය ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි නෝර්වේ රජය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. දැනට පවතින නීති රාමුව තුළ පළාත් සභා මැතිවරණයේ පැවැත්වීමට හැකියාවක් නොමැති බව පක්ෂ නායකයින් පෙන්වා දෙනවා. දැනට පවතින නීති රාමුව තුළ පළාත් සභා මැතිවරණයේ පැවැත්වීමට හැකියාවක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා. පළාත් සභා මැතිවරණයේ පැවැත්වීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට නව පනතක් ගෙනීමට සිදුවන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා. වසර අවසානයට පෙර පළාත් සභා මැතිවරණයේ පැවැත්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණා. ඒ සම්බන්ධයෙන් පක්ෂ නායකයින් සමග සාකච්ඡා සිදු කළ බවද කොමිසමේ සභාපතිවරයා මාධ්‍ය හමුවේ හෙළි කළා. සැප්තැම්බර් මාසයේ පළාත් සභා මැතිවරණයේ පැවැත්වීම පිළිබඳ පක්ෂ නායකයින් සමග එකඟතාවයකට පැමිණ නොමැති බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර නොමැති බවත් ITN ප්‍රවෘත්තිංශය කළ විමසීමේදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා. සැප්තැම්බර් මාසය තුළ පළාත් සභා මැතිවරණයේ පැවැත්වීමට නීතිමය හැකියාවක් නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද ITN ප්‍රවෘත්තිංශය සමග සඳහන් කර සිටියා. කෙසේ වෙතත් ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට විපක්ෂය සූදානම් බවත් අවශ්‍ය වැත්තේ මැතිවරණයක් පමණක් බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය අංශ ප්‍රධානියා ප්‍රකාශ කර සිටියා. මේ අතර පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් මේ දක්වා පක්ෂය තුළ කිසිදු සාකච්ඡාවක් සිදු කර නොමැති බවයි ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය සඳහන් කරන්නේ. ලග්ගල ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එම ප්‍රදේශයේ ජනතාවට පහසුකම් රැසක් සලසා දීම අරමුණු කරගෙනුයි ව්‍යාපෘති ක්‍රියාවට නැංගුණේ. ජාතික තරුණ සේවා සභාවේ නාවල පුහුණු මධ්‍යස්ථානයේ විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. තරුණ තරුණියන්ගේ වෘත්තීය පුහුණුව ඉලක්ක කරගනිමින් මෙම මධ්‍යස්ථානය ආරම්භ කෙරුණේ කලක් අතහැර දමා තිබූ ගොඩනැගිල්ලක් නිසි ප්‍රතිසංස්කරණයට ලක් කිරීමෙන් අනතුරුවයි. මේ අතර ලග්ගල නවරෝහලේ කටයුතුද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. එම භූමියේ පැලයක් රෝපණය කළ අග්‍රාමාත්‍යවරයා ලග්ගල ග්‍රාමීය රෝහල මූලික රෝහලක් ලෙසට උසස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. රෝහල් කාර්යමණ්ඩලය හා සංවර්ධන කමිටුව කළ ඉල්ලීමකට අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා සමග ලබන අටවනදා සාකච්ඡාවකට එක්වීමටද ඔවුන්ට ඉඩකඩ සැලසීමට මෙහිදී පියවර ගැනුණා. රාජ්‍ය අමාත්‍යවරුන් වෙන වසන්ත අලු විහාරේ හා රංජිත් අලු විහාරේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
ජාතික මද්‍රව්‍ය නිවාරණ සතියේ අද දිනේ වැඩසටහන් ක්‍රියාත්මක කරුණේ විශ්වවිද්‍යාල සිසුන් කේන්ද්‍ර කරගනිමින් මීට සමගාමීව දිවින පුරා විවිධ මද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වුණා මීට වසර කීපයකට පෙර ඇත්තටම කාගේවත් ඍජු පිළිසරණක් තිබුණේ නැහැ මේ ස්ථානයේ පල්ලි ගොඩනැගිලි ඉවත් කර ගැනීම පිණිස අක්කර 28ක් මේ වෙන විට ඒ පල්ලියට ලබා දී තියෙන මේකින් ස්ථානෙන් ඉවත් වෙන්න මේ වෙන විට දැනගන්න ලැබුණු විපුවත ඊයේ නිවාස සහ ඉදිකිරීම සංස්කෘතික මාත්‍ය සජිත් ප්‍රේමදාස මහත්මයා නැත්තම් එතුමා විසින් මේ ස්ථානයේ මම්මාවත් ජාතික මද්‍රව්‍ය නිවාරණ සතියේ අද දිනේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණේ විශ්වවිද්‍යාල සිසුන් කේන්ද්‍ර කරගනිමින් මීට සමගාමීව දිවයින පුරා විවිධ මද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වුණා මද්‍රව්‍ය භාවිතය සහ නීති විරෝධී ප්‍රවාහණයට එරෙහි ජාත්‍යන්තර දිනය තේමා කරගනිමින් ජාතික මද්‍රව්‍ය නිවාරණ සතියක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශයට පත් කළා ඒ අනුව මතට එරෙහි පුළුල් මහජන පෙළගැස්මක් ඇති කිරීම සඳහා විවිධ ක්ෂේත්‍ර දැනුවත් කරමින් මද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාවට නැග්ුණා මෙම මද්‍රව්‍ය නිවාරණ සතියේ තේමාව ලෙස නම් කර තිබුණේ නීති විරෝධී මද්‍රව්‍ය ජාවාරමට දඬුවම මරණය යන්නයි මතට එරෙහි පුළුල් මහජන පෙළගැස්මක් ඇති කිරීම වෙනුවෙන් උතුරුමැද පළාත් සභාව මද්‍රව්‍ය නිවාරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළේ පොළොන්නරුව පුලතිසි චන්ද්‍ර මණ්ඩපයේදී උඩවලව පොලිසිය ප්‍රදේශයේ ජනතාව සමග එක්ව මද්‍රව්‍ය විරෝධී පාගමනක් සහ රිය පෙරහැරක් සංවිධානය කර තිබුණා. මෙම පෙළපාලිය උඩවලව හන්දියේ සිට ආරීටි හන්දිය දක්වා මද්‍රව්‍යට එරෙහි විවිධ දැනුවත් කිරීම් සහිතව ගමන් කළා. ඊට ප්‍රදේශයේ තරුණ තරුණියන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් කාර්යාලයේ මෙහෙයවීමෙන් ගම්පහ දිස්ත්‍රික් මද්‍රව්‍ය නිවාරණ වැඩසටහන ක්‍රියාවට නැඟුණේ අත්තනගල්ල ප්‍රදේශයේදී. මත්තුව දුරට ගොදුරු වූවන් පුනරුත්ථාපනය කිරීමේදී අනුගමනය කෙරෙන වැඩපිළිවෙල සහ ඊට ජනතාව ලබා දිය යුතු දායකත්වය පිළිබඳ මෙහිදී දැනුවත් කිරීම සිදු කෙරුණා. කලුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය හොරණ පොලිසිය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව මතින් දුමින් තොර රටක් ලෙස නම් කළ පාගමනක් හොරණ නගරයේදී පවත්වනු ලැබුවා. හොරණ විද්‍යාරත්න විද්‍යාපීඨයේ අසලින් ආරම්භ කළ එම පාගමන නාගරික ක්‍රීඩාංගණය දක්වා ගමන් කළා. මද්‍රව්‍ය භාවිතයේ ආදීනව පිළිබඳ දැනුවත් කිරීමේ තවත් වැඩසටහනක් පැවැත්වුණේ මේ ගමුව පිටිපන ජලජීවි වගා සංවර්ධන මධ්‍යස්ථානයේදී. මේ ගමුව දීවර පාසලේ ගුරු පාලිකාවන් මෙන්ම රාජ්‍ය ආයතනවල නිලධාරීන්ද ප්‍රදේශවාසීන්ද ඊට එක්ව සිටියා. වයඹ පළාත් මද්‍රව්‍ය නිවාරණ වැඩසටහන අද පැවැත්වුණේ කුරුණෑගල පිහිටි වයඹ පළාත් ශ්‍රවණාගාරයේදී. රාජ්‍ය සේවකීන් මද්‍රව්‍යට ඇබ්බැහි වී පුනරුත්ථාපනය ලබන පිරිස සහ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල තරුණ තරුණියන් මෙම අවස්ථාවට එක්ව සිටියා. මද්‍රව්‍ය නිවාරණ සතියේ හෙට දිනය වෙන්ව ඇත්තේ රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා වූ විශේෂ වැඩසටහන් වෙනුවෙන් මෙහි අවසන් සමුළුව ජූලි මාස පළමු වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. දූෂණයෙන් තොර ජනතා හිතවාදී රටට ආදරය කරන පරාර්ථකාමී නායකයෙකු ඉදිරියට ගැනීම සෑම පුරවැසියෙකුගේම වගකීම බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. 209 වන ආදර්ශ ගම්මානීය ජනතා අයිතිර පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. තමුත් ඒගම මකුලෑව ඉදිකල අරුණලුගම උදා ගම්මානීය ජනතා අයිතියට පත් කෙරුණා. ඒ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් නිවාස දහනවයකින් සමන්විත මෙම ගම්මානය සැමට සෙවන යලි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කෙරුණු 209 වන ගම්මානයයි. ප්‍රජා සත්කාරක වැඩසටහන් රැසක්ද මීට සමගාමීව සංවිධානය කර තිබුණා. අමාත්‍ය චන්ද්‍රාණී බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගියන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. දේශපාලඥයන්ට අපේ රටට ලැබෙන විදේශ විනිමය මෙච්චරයි කියලා මහා උජාරුවට කතා කරන්නට ඒ කාන්තා පරපුර ගිහිල්ලා වද විදිනවා. තේවලින් මේ මහා විදේශ විනිමයක් උපයන්නට කවුද අව්වට වේලි වේලි තෙමිදෙවි කැප කරන්නේ? අහිංසක කම්කරු ප්‍රජා. එතකොට පොඩි මිනිස්සයා මහන්සි වෙලා රට ගොඩනගන. පොඩි මිනිස්සයා දුෂ්කර ක්‍රියා කරනකොට අපි දැනගන්නට ඕන අපි දුෂ්කර ක්‍රියා කරන්නට. තමන්ට පෙර රට, තමන්ට පෙර කුරවැසියා ඒ මහා පරාර්ථකාමී කැපවීම කරන්නට පුළුවන් පුද්ගලයා තමයි මේ රට ඉදිරියට ගෙන යන්නට. පුද්ගලයා කවුද කියන එක තමුන් ආසලා තීන්දුව කරන්නට.
රටට ශක්තිමත් එක් නීති පද්ධතියක් අවශ්‍ය බව අමාත්‍ය පාට්ලී චම්පික රණවක මහතා පවසනවා. ජාතික මග අනුරාධපුර වැඩසටහනට එක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ජාතික මග අනුරාධපුර දිස්ත්‍රික් වැඩසටහන අනුරාධපුර යෝන් නිකේතනයේදී ආරම්භ කෙරුණේ අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන්. ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර, නියුත් අමාත්‍ය කරුණාරත්න පරණවිතාන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. මේ රට රකින්නා වගේම මේ රට හදනවා වගේම මේ රට නිවීම සඳහා ශක්තිමත් එක නීති පද්ධතියක් අපට අද අත්‍යවශ්‍ය වෙලා තියෙනවා මිත්‍රෝ. අද පාර්ලිමේන්තුව තුල මේ පිළිබඳ සාකච්ඡාවක් ඇති වෙලා තියෙනවා. මරණ දඬුවම් පිළිබඳව ඇති වෙලා තියෙන සංවාදය මෙන්න මේ යුක්තිය පසින්දල වීමේ ක්‍රියාවලිය නිශ්චිත නැති නිසා තමයි මිනිස්සු කල්පනා කරන්නේ මිනිස්සු මැරුවත් කමක් නැහැ එළලා මැරුවත් කමක් නැහැ කියලා. ඒක නිසා මේ මතක තියාගන්න ඕනේ වඩා වැදගත් දේ මිනිස්සු එළලා මරණ එක නෙවෙයි යුක්තිය පසින්දල වීමේ ක්‍රියාවලිය නිශ්චිතව කාර්යක්ෂමව වේගෙන් කරලා නීතිය ක්‍රියාත්මක වෙන රටක් බවට මේ රට පරිවර්තනය කර ගැනීමයි තාම වැදගත් වෙන්නේ මිත්‍රෝ. කඳ සුනිදුන්ගේ පිහිටපතා පැවැත්වෙන කතරගම ඇසළ මංගල්‍යයේ සියලු තොරතුරු ගෙනීමට ITN මාධ්‍ය ජාලය කටයුතු යොදා තිබෙනවා. ඒ නිල මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ ITN මාධ්‍ය ජාලයයි. කතරගම ඇසළ මංගල්‍යයේ ලැබෙන 3 වනදා සිට 16 වනදා දක්වා පැවැත්වෙන්නේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්. 16 වනදා පැවැත්වෙන අවසන් මහා පෙරහැර ITN ඔස්සේ සජීව ලෙස විකාශය කිරීමටද කටයුතු යොදා තිබෙනවා. මෙම ඇසළ මංගල්‍යයට සමගාමීව ආරම්භ වී ඇති පාදයාත්‍රාවේ අද දිනේ තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත චතුර සමරකෝන්. අභියෝග සහ බාධක කියන්නේ ජීවිතේ ජයගත යුතුම දේවල්. ඒ තමයි ජීවිතේ අභියෝග සහ බාධක එන තරමට ජීවිතේ ශක්තිමත් වෙනවා. ඒ වගේම තමයි ජීවිතේ සුන්දර වෙනවා. ඒ වගේම තමයි මේ පාදයාත්‍රාවේ යෙදෙන මේ සියලු දෙනාටම තරණය කළ යුතු ජයගත යුතු අභියෝග සහ බාධක විශාල ප්‍රමාණයක් මේ ගමනේදී හමු වෙනවා. වන දුර්ග ඒ වගේම ජල දුර්ග පසු කරමින් ඔවුන් මේ ඉදිරියට ගමන් කරන අවස්ථාවේදී ඊයේ රාත්‍රිය ඔවුන් ගත කළ කුබුකන් ඔය ආශ්‍රිත ප්‍රදේශයේදී නවාතැන විදිහට යොදා ගනිමින් ඉන් අනතුරු අද උදෑසන මේ ඔබට දක්නට ලැබෙන්නේ කුබුකන් ඔය තරණය කරමින් ඔවුන් ගමන් කරනවා ගොඩබිම් මාර්ගය සඳහා ගමන් කිරීමට. ඒ වගේම තමයි ඔබට මේ මගේ පසුපසින් පෙනෙන ඉවුර තමයි නැගෙනහිර පළාතට අයත් වෙන කොටස. ඉන් අනතුරුව මේ ගඟ තරණය කළාට පස්සේ ඔවුන් ප්‍රවේශ වෙන ගොඩබිම් මාර්ගය අයත් වෙනවා දකුණු පළාතට. අපි සඳහන් කළොත් නැගෙනහිර පළාතත් දකුණු පළාතත් මායිම් වන ස්ථානයේ තමයි මේ කුබුකන් ඔය. මේ ඔය තරණය කළාට පස්සේ ඔවුන් ප්‍රවේශ වෙන්නේ දකුණු පළාතට. ඉන් අනතුරුව ගොඩබිම් මාර්ගය ඔස්සේ ඔවුන් ගමන් කිරීමට බලාපොරොත්තු වෙනවා අද දවසේදී ලිංග තුන ප්‍රදේශයේ දක්වා. මේ යන ගමන් මඟ තුලදී අපිට දක්නට ලැබුණා විශේෂයෙන්ම අලි ඇතුන්, දිවියන්, වලසුන් වගේම නයින් පොළඟුන් වැනි සතුන් මේ ගමන් කරන ජනතාවට යම් ආකාරයක අභියෝගයක් වුණා. හැබැයි ඒ කිසිම ආකාරකින් ඔවුන්ට මේ කිසිම දෙයක් බාධාවක්වත් ඒ වගේම තමයි ඔවුන්ට උපද්‍රවයක්වත් සිදුවන්නේ නැහැ. මොකද ඔවුන් සතුන්ට ආදරේ, ඔවුන් වනයට ආදරේ. ඔවුන් මේ සිදු කරන්නේ වනයටත් ආදරේ කරන ගමන්, වනසීවපාවුන්ටත් ආදරේ කරන ගමන්, කඳ සුරඳුන්ගේ ආශිර්වාදේ ලබා ගන්නට යන ගමන. ඒ නිසා ඔවුන් බලාපොරොත්තු වෙනවා මේ එක්තරා අන්දමක පරිසර වන්දනාවක් සිදු කරමින් දෙවියන් වන්දනා කිරීමට යන ගමනක් නිසා ඔවුන්ට දෙවියන්ගේ ආශිර්වාදය, ස්වභාව ධර්මයේ ආශිර්වාදය ලැබෙනවා කියන විශ්වාසයෙන් තමයි ගමන් කරන්නේ. ඔබට මේ පෙනෙන්නේ කුඩා දරුවන්, ඒ වගේම වැඩිහිටි පිරිස තමන්ගේ අත දරුවන් අරගෙන මේ යන්නේ දෙවියන් කෙරෙහි තිබෙන භක්තිය, ශ්‍රද්ධාව නිසා මේ දෙවියන් වන්දනා කරන්නට. මේ යන ගමන් මඟ තුලදී තවත් සුන්දර වගේම අභියෝගාත්මක බොහෝ දේ ඉදිරියේදී අපිට හමු වන්න පුළුවන්. අපි බලාපොරොත්තු වන ITN ඔස්සේ මේ පිළිබඳ තොරතුරු නිරන්තරයෙන් ඔබ වෙත අරගෙන එන්නට ITN වෙනුවෙන් ගෑන් සංජය සුරේෂ් වේලාරත්න සමග මම චතුර සමරකොන් කුබුකන් ඔය ප්‍රදේශයේ සිට. කිලිනොච්චිය නාචිකුඩා කුඩා ප්‍රදේශයේ දීවරයන්ගේ දැලකට විශාල ප්‍රමාණයේ මත්ස්‍යයෙකු හසු වී තිබුණා. කිලෝග්‍රෑම් දහසකට වඩා බරින් යුතු මේ මත්ස්‍යා බැලීමට බොහෝ පිරිසක් එම වෙරළ තීරයට පැමිණ සිටි බවයි අප වාර්තා කරු සඳහන් කළේ. නාචිකුඩා දිහවරින් ඊයේ රාත්‍රියේ එළු දැලකට මෙම මත්ස්‍යා හසු වී තිබුණා. අධික බරින්ුත් මත්ස්‍යා ගොඩට ගැනීමට දීවර වරායේ බොහෝ පිරිසකගේ සහාය ලබා ගැනීමට සිදු වූ බවයි දිහවරින් පවසන්නේ. මෙවැනි මත්ස්‍යෙකු මෙම වෙරළ තීරෙන් හමු වූ පළමු අවස්ථාව මේ බවද ඔවුන් සඳහන් කළා.
මුතු මෝරිකුවේ සැකකරන මෙම මත්ස්‍යා සම්බන්ධයෙන් දේවරහා ජලජ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව නිලධාරීන්ගේ උපදෙස් මත ඉදිරි කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බවයි නාච්චිකුඩා දිවරින් වැඩිදුරටත් පවසන්නේ. මොබිටෙල් කෑෂ් බොනන්සා මේ මාස වැඩසටහන අද දවස පුරා ඉතා සාර්ථකව පැවැත්ුණා. පොළොන්නරුව ගල්නෑව ජාතික ක්‍රීඩාංගණයේදී එය පැවැත්වුණේ කුඩා දරුවන්ට විනෝද ක්‍රීඩා රසක් සහ සමාජ සේවාවන් රසක්ද මෙහිදී සංවිධානය කර තිබුණා. අතිවිශාල ජනතාවක් මොබිටෙල් කෑෂ් බොනන්සා වැඩසටහනට එක්ව සිටියා. මේකේ සියලුම අංගයන් කිඩ්ස් ඒරියාගේ තියෙන සියලුම ක්‍රීඩාවන් ඒ වගේම චිත්‍ර තරඟ ඒ වගේම වැඩිහිටියන් සඳහා ඇස්කන්නාලි ලබා දීම ලේ දන් දීමක් වැනි CSR ප්‍රොජෙක්ට්ස් ගොඩක් වෙනවා. කොළඹ යාපනය බස් රථවල රියදුරන් දෙදෙනෙකු සිටින බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළා. ඒ ITN face to face විශේෂාංගයට එක් වෙමින් අමතුමා දැන් මේ ආණ්ඩුවේ ආයු කාලය ඉවරයි නේද? අනුකූල ව්‍යවස්ථාවට අනුකූලව ඒ ආයු කාලය ඉවර වෙනකොට මැතිවරණයට යනවා. ඒ කියන්නේ ජනතාවටත් ආණ්ඩුව එපා වෙලාද? ඔබ කියන්නේ විරුද්ධ පක්ෂයේ දරන මතයනේ. විරුද්ධ පක්ෂයක් වුණා මේ මතය දරන්න ඕන. නැත්නම් උන්ට විරුද්ධ පක්ෂයක් හැටියට පවතින්න බෑ. දැන් එතකොට මේ ජනතා විමුක්ති පෙරමුණ විශ්වාස භංගිකුත් ගෙනලා තියෙනවා. ආණ්ඩුවේ විශ්වාසය කඩ වෙලා. එහෙම නෙමෙයිද? ඉතිහාසයේ බොහෝ අවස්ථාවල විශ්වාස භංග යෝජනා පරාජයට පත් වෙලා නැහැ. ඒ නිසා විශ්වාස භංග යෝජනාව බොහෝ වෙලාවට ආණ්ඩුව ජයග්‍රහණය කරනවා. ඒක ආණ්ඩුවට ලබා දෙන මහා ශක්තියක් හැටියට තමයි විශ්වාස භංග යෝජනාවක් ආණ්ඩු පක්ෂයේ ඉන්නකොට අපි දකින්නේ. ඒ කියන්නේ මේ බ්‍රහස්පතින්දා විශ්වාස භංගේ ආණ්ඩුව ජය ගන්නවා. අනිවාර්යෙන් රජයක් පාලනය කරනකොට විශ්වාස භංග යෝජනාවක් ජය ගන්න බැරි නම් රජයට ඉන්න පුළුවන් කමක් නැහැ. දැන් ඔබතුමා පක්ෂයේ පරිණත දේශපාලඥයෙක්නේ. තාම ඔබතුමාට පක්ෂ තනතුරක් නැත්තේ ඇයි? 92 වක් වානුවේ මම එක්සත් ජාතික පක්ෂ තරුණ කඩේට බාර සහකාර ලේකම්වරයා. ඒකම විවිධ අවස්ථාවල දැරිය යුතු තනතුරු දරලා තිබෙනවා. විරුද්ධ පක්ෂීන් අවස්ථාවල පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීම සඳහා පළාත් පාලන ආයතන බාර සභාපතිවරයා හැටියට කටයුතු කළා. දැන් වාහනේ කුණත් තමතුමා ඩ්‍රයිවර්ලා දෙන්නෙක් නැහනේ. එක්කෙනයි ඉන්නේ. දැන් මේ ආණ්ඩුවට ප්‍රියදුර දෙන්නෙක් ඉන්නවද? කොළඹ යාපනේ යන්නේමයි ඩ්‍රයිවර්ලා දෙන්නෙක් ඉන්නවා. මොකද මහන්සි වුණාම වෙන ඩ්‍රයිවර් කෙනෙක් දානවා. දැන් මේ ආණ්ඩුවත් මහන්සි වුණාම වෙන කෙනෙක් දාලා යන්නේ. බුලට් ට්‍රේන් වල එහෙම යනකොට ඩ්‍රයිවර්ලා 3-4 දෙනෙක් ඉන්නවා. දැන් මේ ආණ්ඩුවත් එහෙමයි. නෑ මේ ආණ්ඩුව එහෙමයි කියන්න බෑ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව විධායක ජනාධිපතිවරයා සතු තිබුණු බලතල විබන්ධගත කිරීමක් සිදු කළා අග්‍රාමාත්‍ය වරයාගේ පැත්තට. 78 ව්‍යවස්ථාව දුර්වල කරේ අපේම පුරවැසියන්. ඒ නිසා 78 ව්‍යවස්ථාව දැන් කවුරු හරි හොඳයි කියලා හිතනවා නම් කරන්න තිබෙන්නේ ජේ.ආර්. ජවර්ධන මහත්මයාගේ පිළිරුව තියෙන තැනක් හොයාගෙන ගිහිල්ලා මල්වට්ටියක් තියලා සමා වෙන්න කියන එක. තේරීම්කාරක සභාව පිළිබඳ ඔබතුමාගේ අදහස මොකක්ද? තේරීම්කාරක සභාව ඉතා වැදගත් අවස්ථාවක්. මොකද රටේ සැකයක් මතුවෙතිවිච්ච මොහොතක මහ ජනතාවට සත්‍ය දැන ගැනීම ඉතා වැදගත් ක්‍රියාවලියක්. එතකොට මහ ජනතාවට සත්‍ය දැන ගැනීම සඳහා අවශ්‍ය කරන පසුබිමක් සැකසීම අත්‍යවශ්‍ය කාරණයක්. ඒ හරහා සමාජයේ සත්‍ය එළිවෙනවා. ඒ සත්‍ය එළිවෙන්න කවුරු අබ්බය වෙන්න ඕනේ නැහැ. සත්‍ය ප්‍රකාශ කරාම ප්‍රශ්නේ අවසන් වෙනවා. දැන් මේ චෝදනා එල්ල වෙලා තියෙන අමාත්‍ය රවුෆ් හකීම් මහත්තයා ඉල්ලාස්සුනානේ. දැන් එතුමත් තේරීම් කාරක ස්වභාවය ඉන්නවානේ. එතකොට විශ්වාසය පිළිබඳ රවුෆ් හකීම් මහත්මයාට චෝදනා එල්ල වෙලා තිබුණ නැහැ. රවුෆ් හකීම් මහත්මයා සාමූහික ප්‍රයත්නයක් හැටියට ජනකොටසකට යම්කිසි අසාධාරණයක් සිදු වෙනවා කියලා පවතින නිසා ඒ ජනකොටස වෙනුවෙන් ඔහු පෙනී හිටියේ. එහෙම නැත්නම් ඔහුට මං දැනුවත් එහෙම චෝදනා ඉදිරිපත් කළ තිබුණ නැහැ. එසමගින් ITN සවස 6:30 ප්‍රධාන ප්‍රතිවිකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk